සිටින්නේ අද දෙරණ සමගින්. රක්ෂිත ආශ්‍රිතව සිදු කෙරෙන ඇතැම් ව්‍යාපෘති වලින් සැබෑ ලෙසම සිදුවන්නේ එම රක්ෂිතයට මෙන්ම ඒ ආශ්‍රිත පරිසර පද්ධතීන්ට හානි ගෙන දීමයි. ගල්ඔය ජාතික වනෝද්‍යානයේ මායිමේ පිහිටි නිල්ගල රක්ෂිතය පිළිබඳවත් අපට එවන් පුවතක් වාර්තා වුණා. නිල්ගල රක්ෂිත වනාන්තරය එලි කිරීමේ ව්‍යාපෘතියක පිඹුරුපත් සැකසෙමින් තිබෙන බව පසුගිය දිනවල වාර්තා වුණා. වැවක ප්‍රතිසංස්කරණ කටයුත්තකට මුවා වී මේ වන සංහාරය සිදු කෙරෙන බවයි පරිසර වේදීන්ද පෙන්වා දෙන්නේ. නිල්ගල වනාන්තර ප්‍රදේශයේ තියෙන බෝවැල්ල කියන වනාන්තර කොටසේ අක්කර 505ක භූමි ප්‍රදේශයක් එලිපෙහෙලි කරලා පවුල් 400ක් පදිංචි කිරීම තමයි මේ ව්‍යාපෘති යටතේ සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන වැව ප්‍රතිසංස්කරණය කරනවත් එක්කම බැඳිලා තියෙන තව ව්‍යාපෘතියක් විදිහට තමයි මේක පවතින්නේ. ගල්ඔය ජාතික වනෝද්‍යානයේ මායිමේ පිහිටි නිල්ගල රක්ෂිතය පවතින්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. පෙර රජ සමයේ ඔසු උයනක් ලෙසින් පැවති බවට විශ්වාස කෙරෙන මෙම වනාන්තරය ඌව පළාතටම ආවේනික ශාක මෙන්ම වනසතුන්ගෙන්ද පොහොසත්. එක කොටසකත් අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ඖෂධීය ශාක වන අරලු බුළු නෙල්ලි ගම්මාළු වගේ ශාක තැනින් තැන පිහිටලා තියෙන වනාන්තර දර්ශයක් විදිහට තමයි දකින්න හම්බෙන්නේ. ලංකාවට ආවේනික මේ ප්‍රදේශයේ පමණක් දකින්න ලැබෙන ජීව විශේෂ ගණනාවක් හම්බ වෙන ප්‍රදේශයක්. විශේෂයෙන්ම පක්ෂි විශේෂ තුනක් ඉන්නවා. ඔවුන්ගේ උපවිශේෂ මුළු ලෝකෙම මේ ප්‍රදේශයේ පමණක් වාර්තා වෙයි. උරග විශේෂ ගත්තොත් එහෙම විශේෂයෙන්ම පඳුරු කටුස්ස ගත්තොත් එහෙම කුඩා පඳුරු කටුස්ස කියන ජීවි විශේෂය මේ ප්‍රදේශයේ පමණක් වාර්තා වෙනවා. ඉතින් මේ වගේ ඊටාම වැදගත් පරිසර පද්ධතියක තමයි මේ මිනිසුන්ව ගෙනල්ලා පදිංචි කරන්න හදන්නේ. වනාන්තරය වෙනසී යාමත් සමගම මේ සතුන්ගේ හෙට දවසද අහිමි වී යාම වැළැක්විය නොහැකි. මෙම ගැටලුව සම්බන්ධයෙන් අප බිබිල ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම චෝදනාව සම්පූර්ණ අසත්‍ය බවයි. මායිම් සලකුණු කිරීම පවා මේ වන විට සිදු කරලා අවසන් කරලා තියෙනවා. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත ඕනෑම ආකාරයක සංවර්ධන ව්‍යාපෘතියක් කරනවා නම් ඒ සඳහා පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය අනුමැතිය අවශ්‍යයි. ඒවන් කිසිම අනුමැතියක් මේ ව්‍යාපෘතියත්තේ දැනට සිදු කරලා නැහැ. මේ ආකාරයේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමෙන් වනයට සිදුවන හානිය පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු ලබා දුන්නේ මෙවන් ප්‍රතිචාරයක්. කිසිම හානියක් කරන බලාපොරොත්තු නම් ජාතික මේ පදිංචි කරන භූමි ප්‍රදේශයේ ප්‍රධාන අලි මංකඩක් ගල්ඔය ජාතික වනෝද්‍යානයේ ඉඳලා නිල්ගල හරහා පුවක්පැලේ ප්‍රදේශයට අලි සංක්‍රමණය වෙන ප්‍රධාන සංක්‍රමණික මාර්ගයක් මැද්දේ තමයි මේ මිනිසුන් ගෙනල්ලා පදිංචි කරන්න මේ ව්‍යාපෘති යටතේදී සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් එවන් ප්‍රදේශයක් මැද්දේ ජනතාව ගෙනල්ලා පදිංචි කිරීම තුළින් ප්‍රධාන වශයෙන් ඇති වෙන දෙයක් තමයි අලිමිනිස් සහජීවනයේ බිඳ වැටලා මේ ප්‍රදේශයේ අලිමිනිස් ගැටුමකට එහෙම නැත්නම් අලින්ගේ දුරක් බවට මේ මිනිසුන්ව පත් කිරීම තමයි මේ ව්‍යාපෘතිය හරහා අවසානයේදී සිදු වෙන්නේ. කෙලිබිම තොරතුරු බලාපොරොත්තු වන්න. සති 7ක තරඟ සංචාරයක් සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම හෙට මෙරටට පැමිණෙනවා. එම සංචාරය සඳහා ටෙස්ට් තරඟ 3ක්, එක්දින තරඟ 5ක් සහ 20/20 තරඟ 2ක් ඇතුළත් වෙනවා. තරංගාවලිය ආරම්භයෙන් පළමු T20 තරඟය ජූනි මාස පළවෙනිදා සූර්යවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. දෙවන T20 තරඟය එම ක්‍රීඩාංගණයේදීම ජූනි මාස 3වෙනිදා පැවැත්වීමට නියමිතයි. එක්දින තරංගාවලිය ජූනි මාස 7වෙනිදා ආරම්භෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. පළමු එක්දින තරඟ 2 පල්ලෙකැලේදී පැවැත්වෙන අතර ඉතිරි තරඟ 3 පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ඉන් අනතුරුව ජූනි මාස 22 ගාල්ලේදී ටෙස්ට් තරඟාවලිය ආරම්භෙනවා. දෙවන තරඟයේ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් ටෙස්ට් තරඟයේ පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී. තුන්වන වරට සංවිධානය කරන කැල්වරි සුපර් ක්‍රොස් මෝටර් රථ තරඟාවලිය එළමෙන ජූලි 3වනදා පැවැත්වෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණා. ශ්‍රී ලංකා සන්නහ සන්නද්ධ බලකාය සහ මෝටර රථ හා යතුරුපැදි දාවකින්ගේ සංගමයේ ඒකාබද්ධව මෙම තරඟාවලිය සංවිධානය කරනවා. කුරුණෑගල පාන්ගොල්ල දාවනපතේදී පැවැත්වෙන මෙම තරඟාවලියෙන් ලැබෙන ආදායම මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය සඳහා යෙදවීමට නියමිතයි. තරඟාවලියේ අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානය කිරීමද මෙම මාධ්‍ය හමුවේදී සිදු කෙරුණා. ඒ සමගින් අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.adadera.org